සම්මා සම්බුදු සරණයි. ගෞරවනී පූජජපාද කෝරලයාගම සරණතිස්ස ස්වාමින්න් වහන්සේගේ ධර්මදේශනාවකින් උපුටා ගැනීමකි. කතර්ගම දෙවියන් ලෙස අපි පින්දිය යුත්තේ සම්මාදිට්ටික වූ ගෝෂකනම් දි්‍යරාජාටයි. මේ දේශනාව සඳහන් වී ඇත්තේ කුද්දකනිකායේ ඉති උත්තකපාලියයේ තිකනිපාතයේ, චතුක්ත වර්ගේයේ සංග්‍රහවන මේ සූත්‍රේ නම පංච පුබ්බනිමිත්ත සූත්‍රයයි. උපපත්තිදේව සම්මුතිදේව විශිතුදේව යනුවෙන් තුනකට බෙදෙනවා. සම්පූණයම සැපවිඳින දෙවිවරු ගැනයි සඳහන් කරන්නේ. දිවියලෝකහයෙන් එක ඉපදිලායිඉන්න දෙවිවරු විතරයි මේ සූත්‍රයේදී සාකච්ඡා කරන්නේ. ඒ දෙවිවුරුන්ට කියන්නේ උපපත්ති දේව කියලයි. සමහර දෙවියෝ ඉන්නවා දවසින්භාගයක් සැපවිදිනවා, දවසින්භාගයක් දුක්විනිනවා. එහෙම දෙවියෝ ගැන නෙමෙීමේ සඳහන් කරන්නේ. උපපත්තිදේව කිව්වේ අර දිව්‍යලෝකහයේ ඉපදිලා ඉන්න දෙවියන්ට පමණයි. හණඩායම් තුනෙන් උපති දේව කියල සඳහන් කරන දිවිවරු විතරයි. සම්මුති. සම්මුතියෙන්ම දේවත්තයට පැමිණිච්ච අය ස්වභාාවයෙන්ම දේව. උදාහන්නයක් හැටියට සඳහන් කොලොතුන් සම්මුති දේව කියන්නේ. රජ්ජුරුවන්ට හැමෝටම පැමෝම කතා කළේ දේවයන් වහන්සේ කියලයි. උපපති දේවකිව්වේ ඒ අයටයි. ස්වභාවයෙන්ම දේවත්තයට ආපු අය. සම්මුති දේව කියන්නේ අපි ආමන්ත්‍රණය කරන කොට. ඒ ඒ පුද්ගලයාරව දේවත්වයක් අපි ආරෝපනය කරලයි අපි කතා කරන්නේ. දේවත්වයක් අපි විසින් ඒ අයට ආරෝපණය කෙරෙව්වා. ඒ අයට කියන්නේ සම්මුති දේවයි. තවත් දෙවරු ඉන්නවන විශ්ණු දෙවියෝ. කතරගම දෙවියෝ නාත දෙවියෝ පත්තිනි දෙවියෝ. ආදී දේව සංකල්පයක්න් අපි ගාව, තියෙනවා. එයාලටත් දේව කියලාපි කියනවා. ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන දෙවිවුරු නම් නෙමෙයි. විශ්ණ කියලා දෙවිකෙනෙක් බුදුරජාණන් වහන්සේ කොතනකවත් සඳහන් කරලා නැත. නාත කියලා දෙවි කෙනෙක් අප භාග්‍යවතුන් වහන්සේ කොතනකවත් සඳංකර නැත. රට පුරාම විශාල මිත්‍යා දුෘෂ්ටක් තියෙනවා. මේ නාත දෙවියෝ කියලක් යන්නේ මෛත්‍රී බෝෂථාණන් වහන්සේට කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනාවක් කරලා නැහැ. අපි තමයි එහෙම හදාගෙන තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට වඩා ඉහළ දැක්මක්. වර්තමානයේ ඇතැම් අප මිනිසුන්ට තියෙනවාද කියලා හිතෙනවා. භාග්‍යවතුන් වහන්සේ නාත කියලා දෙවියෙක් සඳහන්කරලා නැත. කතරගම දෙවියෙක් ගැන සඳහන්කරලා නැත. අපි කතරගම දෙවියෝ ස්කන්ධ කුමාර කියලා සඳහන් කරනවා. කතරගම දෙවියන්ටත්. එහෙම කතරගම කියලා දෙවි කෙනෙක් ගැන භාග්‍යවතුන් වහන්සේ සඳහන් කර නැත. ඒ නිසා මේ විද්‍යහට දේවත්තයෙන් කතා කරනවා ඒ නිසා සඳංකරනවා පස්සෙකාලේක තවත් වෙනස් සුනා කියලා. දෙවියන්ට අපි ආමන්ත්‍රණය කොරනොකොට තවත් විශේෂ වුණ මතු බුදුවන විශ්ණු දෙවිදුනී දේවාලවල ඉන්න කපු මහත්තුරු ඒ ඒ දේවාලවල ඉන්න දෙවියන්ට ආමන්ත්‍රණය කරන හැටි මතු බුදුවන නාත දෙවිදුුනේ මතු බුදුවන කතරගම දෙවිදුුනේ. මතු බුදුවන පත්තනි මෑණියනී කියලා කතා කරනවා. ඒ ඒ දේවාලවල ඉන්න අය පුරුදු වෙලා තියෙනවා එහෙම කතා කරන්ද. නමුත් හැමෝටම මෙහෙම අපි මතු බුදුවෙනවා කියලා. මේ අය මෙහෙම ඉන්නවාද කියලා කාරණයක් අපේ සර්වඥභාෂිතයේ මෙහෙම සඳහන් වී නැත. ඒ කයි සඳහන්කලේ ලංකාවට එොට මේවා හරියට වෙනස් වෙලා තියෙන බව. දෙව අන්ට විතරක් නෙමේ රජ්ජුරුවන්ට කතා කරන එකත් පස්සෙ කාල වෙනකොට දේවයන් වහන්ස කියලා ආමාන්තනය කරපු එකක් ඇත. පස්වාන් දහසකට බුදුවන්ඩ දේවයන් වහන්ස කියලා. ආමන්ත්‍රණය කරලා පුරුදු වෙලා තියෙනවා. ඒ වගේ ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා තියෙනවා. පස්සෙකාලේට එන කොට සඳහන්කරවා මේ දේව සංකල් පේහුංගාක් බරවෙලා තියෙන්නේ හින්දු ආගමටයි. හින්දු ආගමේ තමයි මේ දේව සංකල් පේ වැඩියෙන්ම, බරවෙලා තියෙන්නේ එතකොට මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇතිවෙන්ට පුළුවන්නේ. බුද්ධාහග මේ දෙවරු නැද්ද කියලා, භාග්‍යවතුන් වහන්සේ දෙවියෝ ගැන සඳහංකලේම නැද්ද කියලා සම්පූර්ණ දේව සංකල්පය බුද්ධාගමෙන් බැහැර කරලාද කියලා. එහෙම නෑ. භාග්‍යවතුන් වහන්සේ සඳහංකරපු දෙවිවරු පිරිසක් ඉන්නවා. හැබැයි ඒ දෙවියන් අතරට මේ අපි නං නම් සඳහන්කරන අය අයිති නෑ. මෙහම දෙවරු ගැන නිවෙයි භාග්‍යවතුන් වහන්සේ සඳහංකර තියන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු බුදුදහමේ දෙවියෝ ඇටියට. අපි සාකච්ඡා කලෝත් අපි පින්දෙන්ඩ ඕනේ මෙන්න මෙහම අයට. කොහොමයටද සඳන්කරනවා සාම්පති බ්ලක්්ම රාජයා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. ජ සනන් කුමාර බලක්ම රජය ගටිකාර බ්ලක්මරාජයා තිස්ස බ්ලක්ම රජයා මේ බ්ක්්මරජවරු බුදුරජාණන් වහන්තේ දේශනා කර තියෙනවා මේ අය සාමාන්‍යයනෙේ මාර්ග පලලාබී අය ඉතානවතුම් ස්ථානයන්න අය මේ දෙවිවරු ඒවාගේම ශක්‍රදේවයන් වහන්සේ සතරවරම් දෙවිවරු මේවාගේ දෙවියන් පිළිබැඳව බු ඩාණන් වහන්සේ සඳංකර මුොලින්ම සඳහන් කරපු විශ්ණු කතරගම නාත පත්තිනි ආද දෙවියෝරු පිළිබඳ භාග්‍යවතුන් වහන්සේගේම නම් කිසිම සඳහනක් බුද්ධ දේශනාවේ නැහැ. සමහර වෙලාට විශ්ටු කියන වචනය සාධාරණය කරන්න උත්සා කරනවා. වෙන් හුච දේවෝ කියලා. ප්‍රකාශයක්ත්තෙක්ක වෙන්හුක් කියලා කියන්නේ විශ්ණට. මේ බුදුරජාණන් වහන්සේ විශ්ණ කියන සංකල්පයක් සඳහන් කරලාම දේශනා කරලාම නැහැ. ඒක දැඩිවම පිටකෙන්ම අවර්ධාරණය කරන්ට පුළුවන් කාරණාවක්. මේ කරුණු වැරද්දගත්ත නිසා සමහරවෙලාට සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ ශාසනයත් භාරදුන්නා මේ විශ්ණු දෙවියන්ට කියලා. එහ නං ඉතිං සම්ය දෘෂ්ටික දෙවරු මෙච්චර ඉන්න කොට මේ මිත්‍ය දෘෂ්ටික දෙවියකුට තමයිද. බදුරජාණන් වහන්සේ අප බුද්ධශාසනය භාරධී ඇතියන ආරක්ෂා කරන්න එහම එකක් වෙන්න නෑ කවදාවත් එතකොට කතරගම දෙවියෝ නිරන්තරයෙන්ම කතා කරන දෙවි කෙනෙක්න කතරගම දෙවියෝ නැත්තම් ස්කන්ධ කුමාර ස්කන්ධ කුමාර දෙවියෙක් ගැන කතරගමදී අපි කතා කරනවා. ඒත්තිතිං හිදුදේව සංකල්පයක්. හැබෑවටම අපි කතරගම දෙවියන්ට කතා කරන්නේ නෑ. කතරගම දෙවියන්ට පින් දෙන්නේ නෑ. අපි කතරගම දෙවියන්ට පූජාවක් කරන්නේ නැහැ. මේ අපි කතාගරන කතරගම දෙවියන්ට බාහිරව. හැබෑවටම කතරගම දෙවියෝ ඉන්නවා. හැබැයි ඔය අද අපි කතා කරන කතරගම දෙවියෝ නෙමෙයි. නමුත් කතරගම කිරි වෙහෙරාරක්‍ෂා කරන ඒ කෞද දෙවියෝ ගෝෂකනම් දි්‍යරාජයයි කතරගම දෙවියෝ කියන්න දි්‍යරාජයෙක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ ගෝෂකනම් දිව්‍යරාජයායි. ඒ දැන් කතා කරන්න කතරගම දෙවියෝ නෙමේ. ඒ දෙවියන්ගේ නම මහාගෝෂක දි්‍යරාජායි. කතරගම වැඩඉන්න දි්‍යරාජාගේ නම තමයි ඒක. කල්පනා කරය බලන්දකෝ අපි ජීවිතයේ කවදාවත් මේ දි්‍යරාජයට පම් දුන්නද කියලා මේ දි්‍යරාජයට අපි පූජාවක් දුන්නද කියලා මේ ඉතාම පුුණ්‍යවන්ත දෙවියෙක් මහාගෝෂ කියලා කියන දි්‍යරාජයා අපේ බුදුරජාණවන් වහන්සේ ලංකාවට තුන්වැනිවතාවේ වැඩියයාම අනුරාධපුරරයටත් සමනලගිරටත් වැඩිය වගේම කිහිරිවනයේ නම්. ඳින්වන්න කිහිරි වනාන්තරයට මේ කිරිවේහර චෛතරාජාන් වහන්සේ පිහිටන තැන. අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ නිශේදනය බිම එලලා මේ පත්කඩය මතවාඩි වෙලා සමාධයට සමවදිනවා සමාධයට සමවැදිලා මේ පොළොව වෙව්ලන්ඩ පටන්ගත්තා ඒ වෙලාවට බුදුගුණ බරන්ඩ බෑ මේ මහපොලොවට දරන්ඩ නම්බෑ. මේ ලංකා භූමියට ශක්තියදුන්නා බුදුරජාණන් වහන්සේ ඒ තරම්. ආං එයින් පස්සේ සමාධියෙන් අවදිවෙලා මේ මහාගෝෂකෙන දි්‍යරාජට බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කරල්ලා භාරකරනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් වැඩඉඳලා පවිත්තත්්‍රයට පත්කරපු මේ භූමිය. ආරක්ෂා කරඩ කියලා. මතු වනාගතයේ දවසක බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත්. අපූරු චෛත්‍යයක් මෙතන ඉදිවෙනවා කතරගම කිරිවෙහෙර නමින්. ඒ චෛත්‍යය ආරක්ෂා කරඩ කියලා මහාගෝච දිවරාජයට අපභාග්‍යවතුන් වහන්සේ විසින් බාර දෙෙනවා. මේ චෛත්‍යරාජයා වැඩඉන්න තා කල්. චෛත්‍ය රාජාණන් තුළ ධාතුඋන්වහන්සේලා වැඩසිටිනතා කල් මේ චෛත්‍ය රාජයයි ධාතුන්වහන්සේ ආරක්ෂාකිරීමි පූර්ණ වගකීම ධාතු පරිනිර්වාණය දක්වාම මේ සෑය ආරක්ෂා කිරීමේ වගකීම ඔබට බාරයි ගෝෂක දි්‍යරාජයා නිනී කියලා අපේ භාග්‍යරතුන් වහන්සේ බාරදුන්නා. භාර කලේ මොන දිව්‍ය පුත්‍රයාටද මහා ගෝෂ කියන දෙවියන්ට. එහම නම් කතරගම වැඩයින්න සම්යත් දෘෂ්ටික එකම දෙවියෝ මේ මහාගෝෂ දිව්‍යරාජයායි. තව සම්යෘෂ්ටික දෙවරු මේ ආශ්‍රයේ වැඩ ඉන්නවා ඕන තර නමුත් භාගිවතුන් වහන්සේ නම් සඳන්කරලා මේ ස්ථානය භාරකරපු මේ දිව්‍ය පුත්‍රයාට තමයි. අපි කතරගම දෙවියෝ කියලා ආමන්ත්‍රණය කරන්න කරනවා නම් කතා කරන්ට ඕනා. නමුත් අපි සියලු දෙනාම වර්තමානයේ සිටින්නේ. වෙනත් හිදු සංකල්ප මතයි එම නිසා මෙ භාග්‍යවතුන්වහන්සේ සරණ යනයක අපි හරියටම දැනගෙන අවබෝධ කරගෙන බුදුන් සරණගිහිල්ලා බෞද්ධෙක් බවට පත්තෙන්ට ඕනේ හිදු ආගමිකෙක් බවට පත්තෙන්ඩ ඕනෙ නැහැ නිර්මල පරි්‍යාප්තිව ධර්මයසන්නට ලැබේවා කියලාපි ප්‍රාර්ථනා කළ යුතුයි නිර්මල පරිාත ධර්මය අසන්නෙක් වෙම්වා කියනකත් කාරණාව කොයිතරම් වටිනවද. අපේ සං සංසාරය කොයිතනම් සුවපත් කරනවාද අපි මිත්‍යා දුෘෂ්ටියමකදද සම්මාධිට්්‍යියම් කද්ද කියලා තූරාගත යුතුයිමි ඒනිසා සම්යා දෘෂ්ටක දෙවුරුන්ට පමණක් අපි පින් අනුමෝදං කළ යුතුයි සම්මාදිි්්‍යයට යම් කෙනෙක් පැමිණෙනවානම්. මිත්‍යා දුෘෂ්ටයෙන් මිදිලා. සම්මා දිට්‍යියන්ට බලපෑමක් කරන්ඩ, මේ මිත්‍යාදුෘෂ්ටිකයන්ට කොහොමුවත් බෑ. සම්මාදිිට්ටිකයෝ හරිම බලවත්. අප බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා කරනවානම් හැමදාම භාගවතුන් වහන්සේට පහන්දல்லලා මල් පූජා කරලා බුද්ධ වන්දනා කරනවානං සම්්‍යධෘෂ්ඨක දෙවියන්ට අප අනුමෝදං කරනවානම් නිරන්ත්‍රයෙන් අපි දිහා ඒ ඒ දෙවියෝ ආරක්ෂා කරනවා. උන්වහන්සේලාගේ ආරක්ෂාව නිරන්තරයෙන්ම තියෙනවා. පහල පන්තියේ දෙට හරි මිත්‍යාදුෂ්ටික දෙවියකුට හරි මෙයාලාගේ ජීවිතය ගැන මොනවත් කියන්ට බැරව යනවා. බුදුන් සරණයාම සම්මාධිත්‍යයට පැමිණීමයි. භාග්‍යවතුන් වහන්සේ සර ගිය නැති මිත්‍යාදුෂ්ටික අය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි කරන දේවල් අනුමත කරන්නේ නෑ. පිළිගන්නේ නෑ මෙහෙම අය. ඒ අය ඊට වඩා වෙනස් වෙනස් දේවල් කියනවා. බෞද්ධ වැඩවලය දෙෙන අනිත්තාගම්මලාය පිළිගන්නේ නැතුව වගේ මේ මිත්‍යාදෘෂ්ටික දෙවියනොත් පිළිගන්නේ නෑ. ඒ නිසා අපි යාලාට පින් අනුමෝදං කලාට අනුමෝදං වෙන්නේ නැතිනිසා කැමැත්තක් නැති නිසා සමහරිවිට යාලාට පින් අනුමෝදං වෙන්නේ. නෑ අනුකම්පාව මෛත්‍රිය අපි එයාලට කරනවා. නමුත් එයාල බාරගන්නේ නෑ. අපේ අනුකම්පාව අපි කලා කියලා අපිට වරදක්වන්නෙත්. නෑ. මිත්‍ය දුෘෂ්ටික දෙවුරු කියලා සඳහං කලා විශ්ණු දෙවියෝ, නාත දෙවියෝ. පත්තිනිි දෙවියෝ. ආදී කතරගම දෙවියෝ ආදී. එයාලා හින්දු දේවාලවල හින්දු අය බොහෝම සර්ධාවෙන් අදහන අය. නමුත් සම්මාධිට්ඨික දෙවියන් අතර ඒ නම්. නැති නිසා සම්මාධිට්ටිකව වෙන්ව අප පින්කම් කරලා, ඒ අයට පින් අනුමෝදං කලාා කියලා ඒ ගොල්ලෝ අපෙන් යමක් බලාපොෘත්තුවෙන එකක් නැහැ. ඒ නිසා සමහරිවිට ඒ අයට පිල් ලැබෙන පිින් ලැබෙන්නේ නැහැ. එහෙම දෙවුරු ඉන්නවාද කියන, කාරණාව අපි දන්නත් නෑ මිත්‍යා දුෘෂ්ටිකයි කිව්වේ ඒකනේ අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ අය මිත්‍යා දුෘෂ්ටික දෙවියන් ලෙස නම් කර තියෙනවා. හින්දුවාගම ඉන්න ඒ දෙ විවරුයි. එහෙම දෙවිවරු ඉන්නවාද කියන කාරණාවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා නැත්තන් අපි දන්නේ කොහොමද අපි දන්නෙත් නෑ කෙනෙක් ඉන්නවාද නැද්ද කියන එකත්. අපේ විසින් මවාගත්ත සංකල්පයක් වඩ පුළුවන් පින් ලබන්ඩ කෙනෙක් ඉන්නවාද. කියන ගැටලුව. නාත දෙවියෝ කියලා කියන්නේ. මෛත්‍රී බෝධි සත්‍යන්ට කියලා අපේ ත්‍රිපිටකේ කොහේවත් සඳහන් කරනෑ. මෛත්‍රී බෝෂතාාණන් වහන්සේ නාත දෙවියන් ලෙස පෙනී සිටිනවා කියලා කාරණය කොහේවත් ත්‍රිපිටකයේ සඳහන් වී නොමැත. මෛත්‍රී බෝෂතාාණන් වහන්සේ මේ කාලේ තුෂිතදිවියලෝකයේ වැඩඉන්නවා පාරමිතා සම්පූර්ණ කරලා ඉවරයි. අපේ බුදුරජාණන් වහන්සේ තුසිතඒ වැඩසිටිනකොට සේතකේතු නමින් තමයි වැඩහිටියේ. ඇයි කාලයක් කැනකොට මේ සේතකේතු උන්වහන්සේට සන් තුසිත කියන නමකුත් ලැබුණා තුසිතලෝක දිව්‍යලෝකයේදී. ඒවාගේ මෛත්‍රයේ බෝසතාානන් වහන්සේත් එහි ඉපදිලා ඉන්නවා. අජිත බෝසතාානන් වහන්ස වැඩහිටියේ. ඇයි කාලයක් කැනකොට මේ සේතකේතු. උන්වහන්සේට සන්තුසිත කියන නමකුත් ලැබුණා තුුසිතලෝක දි්‍යලෝකයේදී ඒවාගේ මෛත්‍රී බෝසතාාණන් වහන්සේත් එහි ඉපදිලා ඉන්නවා අජිතබෝ බෝසතාාණන් වහන්සේ ලෙසිනුයි මෛත්‍රී බෝසතාාණන් වහන්සේගේ මෑණියන් වන පියාණන් වන කෙනා සෑම බෝධිසත්යෙක්ම බුද්ධත්තයට කලින් විවාහජීවිතයට ඇතුළත් වෙනවා විවාහ කාලයේ මුලින් බිරිධ වෙන කෙනාත් සෑම බෝස්තාාණන් වහන්සේ කෙනකොටම ඒ ජීවිතේ පුටකුත් ලබෙනවා. ඒ පුතාත් වෙන කෙනා. අග්‍රක්ෂාවකයන් වහන්සේලා අසු මහශ්‍රාවකයන් වහන්සේලා ඒ සියල්ලුම දෙනා මේ වන විට තුසිතලෝකයේ වැඩ සිටිනවා අපේ ධර්මය සඳහන් වෙන විගඩ විදිහට ව්‍යාර මහාදේවිය තමයි අපේ බෝසතාාණන් වහන්සේගේ මවවන්නේ කාවන් තිස්ස රජ්ජුරෝ තමයි මෛත්‍රී බෝසතාාණන් වහන්සේගේ පියාබවට පත්තෙන්නේ දුටු ගැමුණු මහරජු සහ සද්දාා තිස්ස මහරජු තමයි අග ්‍රක්ෂාවකයන් දෙන්නා බවට මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ බවට පත්වෙෙන්නේ ලංකාව මේලෝකයේ දියුණුම රට නොවනට හොඳම රට ලංකාවයි. ඒ උත්තමයන් වහන්සේලා මේ රටේ ඉඳලා තමයි. ඒ උතුම් තැනට එට පෙර අන්තිම ජීවිතය ලංකාවේ ගෙවලා, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල සේවා වක්සිදු කරලා ජීවිතයෙන් සමුවරගෙන දිවියලෝකයට වෙලා. ඒ අවස්ථාව උදාාවෙනතුරු මේ වනවිට වැඩඉන්න අයයි. මේ සියලු දෙනාම සම්මාධිට්ටික දෙවියෝයි දුටු ගැමුණු මහරජ්ජුරුවෝ. මේරට මේ තරන් එක්සේසත් කරලා සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරලා දි්‍යාත්මයක් ලබාගෙන සම්මාධිත්්ටිකව. මේ ශාසනයේ සුරක්ෂිතභාවය ගැන බොහෝම සතුටින් බලාගෙන ඉන්නවා අපේ ශාසනයේ ආරක්ෂාව මේ සම්මාධිට්ටික දෙවිවරු ලෙසින් උන්වහන්සේලා තහවුරු කරගන්නවා සම්මාධිට්ටික දෙවරුන් අප්‍රශාසනයේ දිහා බලා ඉන්නවා ඒ අපට මහාත් සතුටකි සම්මාධ්ටික දෙවිවරු වශයෙන් අපේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිද්දී ආමන්ත්‍රණය කල්ලා භාරකරනවා ශක්්‍ර දෙව්‍යන් හට மாවිසින් පවිත්‍රත්තයට පත්කරපු මේශ්‍රී ලංකාදධීපය ආරක්ෂාකරනලෙස සක්්‍රදේවයන් වහන්සේට. කිරිවෙහර ආරක්ෂා කර්ඩ මහාගෝෂදිව්‍යරාජයාට භාර දෙනවා තුවන්නලී මහාසෑය ආරක්ෂා කරන්්ඩ විශාලරූප දි්‍යරාජයාට භාර කරනවා කැලනී ආරක්ෂා කරනවා මනයක්කිිත නාගරාජයා தූපාරාමය ආරක්ෂා කරනවා පටවිපාලනම් දි්‍යරාජයා බිරිසවැිය ආරක්ෂා කරනවා ඉදක නම්දිව්‍ය රාජයා, සේරුවාවිල පුදබිම ආරක්ෂා කරනවා, සුමනනම් නාගරාජයන් වහන්සේ, සහ නාගරාජයන් වහන්සේලා කෝටිදාහතරක්. තිස්ස මහාරාමයා රක්‍ෂා කරනවා මනිමකලා දිව්‍යරාජයා දීගවාපිය, ආරක්ෂා කරනවා මහාසේනනම් දි්‍යරාජයා අපගේ මුදුම්මල්කඩලෙස සලකන ශීපාදස්ථානය ආරක්‍ෂා කරනවා, පෙරුමක සුමන්න හෙවත් සුමන සමන් දිව්‍යරාජෝත්තමයන් වහන්සේ සෝවාන් මාර්ග පලට පත්වෙලයි සිටින්නේ. මයිංගන සෑරාජනුත් එම දි්‍යරාජයන් වහන්සේම විසින් ආරක්ෂා කරනවා. නාගදීපය ආරක්ෂා කරනවා මහා මහින්ද කියන දිව්‍ය රාජයා ටකධාතුන් වහන්සේලා. හා කේෂධාතුන් වහන්සේලා තැන්පත් කරසිරිතෙන පූජනීය චෛත්‍යය වන මුති අංගන චෛත්‍යය ආරක්ෂා කරන්නේ ඉන් දෙක දෙවියන් විසිනි. මෙම ඉන්දික දෙවියන් නමුනුකුල කඳුයායට අරක්ගත් දෙවියකි දිට්ටික දෙවියන් හැටලියටයි මේ සියලුම සම්යක් දිට්ටික දෙවිවුරුන්ට අපි පින් අනුමෝදන් කිරීමෙන් අපිට මහත් ආරක්ෂාවක් ලැබෙන බව අපලොව තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාලා සියලු දෙනාටම teruan saranay sadu sadu sadu